පොහොට්ටුවේ කණ්ඩායම ජනතාව එපා කියපු ජනතාව රවට්ටලා මෙරටේ විවිධ ක්‍රියාකාරකම් කරලා ඔබතුමාලා දන්නවා පොහොට්ටුව පිපෙන්නෙම ජරා ජීර්ණ වෙච්ච ගඳ ගහන අර බේරවැවේ මඩක ඉන්නේ මතුවෙන්නෙම ඒ මතුවෙන්නෙම මෙරටේ ඔබතුමාලා දන්නවා දින 52 ප්‍රශ්නයක් ඇති කරගෙන තමයි මේ පොහොට්ටු මතුවුනේ ඊට පස්සේ පාස්කු පෙරහැර මෙරටේ ජාතිවාදය විවිධ දේවල් රටට රොත්තු නොදෙන රටට අහිතකර රටේ ජනතාව කුලල් කා ගන්න දේවල් නිර්මාණය කරමින් තමයි මඩ ජරා ගඳ ගහන මඩ වගුරකින් මේ පොහොට්ටු මතුවුනේ ඒ මහට්ටු මතුවෙච්ච තැන ඉඳලා මෙරට ප්‍රශ්න දැන් පොහොට්ටු දැන් අලුතෙන් පුප්පන්න අපි දැක්ක අර වම්බටු කුට්ටිලා හැම දැන් වේදිකා ගානේ ගිහිල්ලා විවිධ පුරසාරම් කරනවා නාමල් බේබිව පැත්තකින් තියාගෙන සජිත් බබා කියනවා අනේ මෙයා දන්න සජිත්ගේ බබාකන් සජිත් මේ රට වෙනුවෙන් විපක්ෂයේ ඉඳගෙන කරන කාර්යභාරය එතුමා ඇමති කෙනෙක් විදියට ඉඳගෙන මේ රටේ කරපු කාර්යභාරය හැරෝ නාමල් බේබිට හැරෙන්නවත් පුළුවන් වුණාද එහෙම නාමල් බේබිව නැගිටවන්න මේ කට්ටේ පොහොට්ටු කෙලින් කර පරවෙච්චි පොහොට්ටු කොහෙ කෙලින් කරන්න දැන් දැක්කනේ හොඳම උදාහරණය තමයි දැන් මේ ඊයේ අපි තිබිච්ච මැච් එක යන්තම් අපේ කොල්ලෝ වැටිලා හිටපු අපේ කණ්ඩායම රටේ මිනිස්සුන්ගේ උද්‍යෝග ඇතු මේ මානසිකව ආර්ථික වශයෙන් වැටිලා ඉන්න රටේ ජනතාවට මානසික තෘප්තියක් ලබා දීපු ඒ කණ්ඩායමට වෙච්ච දේ දැක්කනේ පොහොට්ටුවේ ඇඩ් එක දාලා නාමල් මහින්ද රාජපක්ෂ මැතිතුමා මැච් එක බලන් ආවා විතරයි අනේ අපරාධේ අර විශාල ගණන් දීලා ටිකට් අරගෙන බලන්න ගියපු අයට මැච් එකක් බලා ගන්නවත් හම්බුන්නේ නැහැ අඩුම තරමේ ටොස් එක දිනපු එකේ පස්සේ ගහන්න හිටියා නම් ඉන්දියාවේ කට්ටිය ගහන ගහිල්ලවත් බලන්න තිබුණා ඒකත් නැති දැනට කරන තරමට පොහොට්ටු ඇට්ටික දැම්මා ඒ නිසා අපි දන්නවා බොහොම පැහැදිලිව නීතියෙන් දඬුවම් දීම කෙසේ වෙතත් සබහා ධර්මයේ මේ රටේ පොහොට්ටුවේ සහ පොහොට්ටුවේ ක්‍රියාකාරින්ට මන්ත්‍රීවරුන්ට ඒක වෙනුවෙන් කියා කරපු හැම කෙනෙකුටම දඬුවම් දෙමින් පවතිනවා කියන එක බොහොම පැහැදිලි නීතියෙන් ක්‍රියාත්මක වීමට වැඩිය ටිකක් ස්ලෝ කියලා අපි දන්නවා සබහා ධර්මයෙන් දඬුවම් දෙන හැබැයි සබහා ධර්මයේ දඬුවම කොතනින් කෙලවරේ දෙයි කියන දන්නේ නැ නිසා මේ පොහොට්ටුව අද බොහ වේදිකා ගන්න ඇවිල්ලා දැන් ඒ කට්ටියම පත් කරපු ජනාධිපතිට බැන බැන යනවා එක එක තැන්වල ජනාධිපති IMF ගිහිප එක වැරදිලු ජනාධිපති අස්වැසුම ගෙනාප එක වැරදිලු ජනාධිපති දේශීය සම්පත් විකුණන එක වැරදිලු ජනාධිපති දේශීය ප්‍රති ණය ප්‍රතිවර්ග කිරීම හරහා ETF ETF එකට ගහප එක වැරදිලු හැබැයි ඒ ඔක්කොම පනත් ටිකෙනකොට නැට්ට පස්සපැත්තේ ගහගෙන අත් දෙක මුස්සලා සම්මත කරන්නේ පොහොට්ටුවේ ඊට පස්සේ වේදිකාවට ගියපුවාම ගමේ මිනිස්සු ගාවට ගියපුවාම සිංහයෝ වෙන්න සිංහ පැටවු ටික ඉස්සරහ තියාගෙන මෙයා තමයි සිංහයාගේ පුතා කියලා මොහොත ලොකුවට රනිල් මේ කරන ඒවා වැරදි කියලා කියන හැබැයි රනිල්ට මේක ඡන්දයක් තියාගෙන ඔය ඔක්කොම කරන්න බෑනේ පාර්ලිමේන්තුවේ ඒ නිසා මේ සියල්ලම පොහොට්ටුවේ අනුදැනුම ඇතුව පොහොට්ටුවේ ආශිර්වාදයෙන් නාමල් බේබිලාගේ ආශිර්වාදයෙන් මෙරට දායාද කරන දේවල් ඒ නිසා ඔය කට්ටිය බොරුවට ගිහිල්ලා වේදිකාව දෙපැත්ත ඉඳගෙන බැනගන්නේ නැතුව සැබැහිම්ම තමන් මෙරට උරුම කරන දේ ජනතාවට පැහැදිලි කළ කියන්නේ ජනතාවට කියන්න දෙයක් නැහැ ජනතාව දන්නවා ඔය රඟපාන රඟපෑවිලි වලට රැවටුණා වගේ ඉඳගෙන ජනතාව මැතිවරණය ආපුවාම හරි උත්තරේ දෙයි ඉන්නේ බේබිලාටයි ඔය කට ගහන කුට්ටිලාටයි වම්බටුකාරින්ටයි ඔක්කොටම මං හිතන්නේ උත්තර ටික හරියාකාරව දෙයි ඒ නිසා අපි කියන්නේ මෙරට තවත් කාබාෂණය කරලා විනාශ කරලා නන්නත්තර කරන්න නැතු ඉක්මනින් ජනමත විචාරණයක් මොකක්කො ජනතාවට දැන් ප්‍රතිවර්ණ හංග හංග යනවා හංග හංගගෙන ගිහිල්ලා එන්නකෝ අර කොට කොටා ගිහිල්ලා කෙහෙල් ගහට කොට පුදාට තේරනවා කියලා කියනවනේ ඒ නිසා කොටාගෙන එන්නකෝ ජනාධිපතිවරණයට හෝරි මහමැතිවරණයට මෙරටේ ජනතාව හරි උත්තරයක් දෙයි කියන එක අපි දන්නවා